লাইফ কন্ট্রোলার রাখুন বিয়েটা নামাই হেড করান তিন মেকিং আডু করা করেন না বলো ফোন নাঙ্গে গানটা পড়ে তুই আগে না তুলুন লাইফ কন্ট্রোল আমি এই যেটা পড়া টিক টিক ফোন নাম আডু করা করেন না তুলুন සුබ දවසක් ඔයාලා හැමෝටම අද මම ඔයාලට ලයිට් කන්ට්‍රෝල් සර්කිට් එකක් කරන හැටි තමයි කියලා දෙන්න හදන්නේ. ඉතින් ඒකට අවශ්‍ය කැලරි ටික මුලින්ම අපි බලලා ඉඳිමු. මෙතන මම අරගෙන තියෙනවා 155 pm වෝල්ට් 400. ඉතින් මේක වෝල්ට් එක මේ විදිහටම ගන්න. එතකොට මේක හරියටම වැඩ කරනවා. එතකොට මේකට ඔයාලට පුළුවන් 105 684 වගේ ගත්තොත් අපි කන්ට්‍රෝල් කරද්දී අඩු වැඩි වෙන වේගය වෙනස් කරගන්න පුළුවන්. ඉතින් 684 ඔයා කැමති විදිහට දාලා බලන්න පුළුවන්. 684 105 155 වගේ මම මේ දැන් 155 ගන්න. මීට වඩා ගොඩක් වැඩි කරන්න එපා. එතකොට අපිට සර්කිට් එකේ අර අවශ්‍ය විදිහට කන්ට්‍රෝල් කරගන්න තියෙන වේගය ගොඩක් වැඩි වෙනවා. ඉතින් ඊළඟට තියෙනවා MOSFET එකක් IRF Z44 වල ඕන මිනිත් දන්න ගොඩක් මොකද සිද්ධ MOSFET එකක් තමයි IRF Z44N කියන මේ MOSFET එක. ඊළඟට එකක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මයික්‍රෝ ස්විච් දෙකක් අවශ්‍ය වෙනවා මේකට. මයික්‍රෝ ස්විච් එක ගැන කිව්වොත් මෙන්න මේ විදිහට මේ දෙපැත්තට පින් තියෙනවානේ. මේ පාට දෙකක් වුණාට මේකම විදිහට තමයි වැඩ කරන්නේ. මේ පින් එකම තමයි මේ පැත්තේ තියෙන්නේ. ඒ කියන්නේ මේක ඇතුලෙන් මෙහෙම එක දිගට තියෙන්නේ. ආයේ මේ පින් එකත් මේ විදිහට ඇතුලෙන් එකක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ බටන් එක ප්‍රෙස් කරන වෙලාවේදී මේ දෙකක් එකතු වෙනවා. ඒ කියන්නේ මේ දෙපැත්ත මේකයි. මෙහෙම ප්‍රෙස් කරද්දි වටහෙන සද්ද. මෙහෙම ප්‍රෙස් කරද්දි මේ දෙකක් එකතු වෙනවා. ඒ කියන්නේ ප්‍රෙස් එකේදී විතරයි මේ පින් දෙකක් එකට එකතු වෙන්නේ. මේ විදිහට තමයි මයික්‍රෝ ස්විච් එක තියෙන්නේ. ඉතින් මේ වෙනුවට ප්‍රෙස් බටන් ස්විච් වගේ දේවලුත් ඔයාලට භාවිත කරන්න පුළුවන් මේ සඳහා. හරි, ඊළඟට 39K රෙසිස්ටර් එකක් අවශ්‍ය වෙනවා මේ විදිහට. ඊළඟට 3.3 මෙගාඔම්ස් එකක් තමයි මම ඉදාගෙන තින්නේ. මේක සාමාන්‍යයෙන් 4.7 වගේ තියෙනවා නම් මෙගාඔම්ස් ඒත් කමක් නැහැ, හොඳයි. මෙතන ඊළඟට තියෙනවා 220K රෙසිස්ටර් එකක්. ඉතින් මේක වෙනුවට ඔයාලට පුළුවන් අර මං කිව්වාගේ කන්ට්‍රෝල් කරන වේගය අඩු වැඩි කරගන්න කාලය පරායාසය වෙනස් කරගන්න පුළුවන්. මේකෙත් 82K 100K වගේ 120 150K 220 තමයි මම මේ දැන් අරගෙන තියෙන්නේ. ඉතින් මේකෙත් වෙනස් කරගන්න පුළුවන්. ඔයාලට පොඩි පොඩි වෙනස්කම් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. මෙන්න මේ කන්ඩෙන්සර් එකේ වැලියු එක හැම යා කරද්දී ලොකු වෙනසක් ඔයාලට බලා ගන්න පුළුවන්. හරි, එහෙනම් දැන් අපි මේ කැලිටි එකතු කරලා ලයිට් කන්ට්‍රෝල් සර්කිට් එක හදාගන්නේ කොහොමද කියලා බලමු. ප්‍රෙස් බටන් ස්විච් එකක් වැඩ කරන විදිහ ඔන්න මම මෙතෙන්ට අරගෙන තියෙන ප්‍රෙස් බටන් ස්විච් එක. මම අර ඔයාට කලින් කිව්ව වගේම ප්‍රෙස් බටන් ස්විච් එකේ මේ පැත්ත, ඒ කියන්නේ දික්කට පින් තියෙන මෙහෙම මේ පැත්ත පින් එකම තමයි මේ පැත්තේ තියෙන වට පේනවා. ඉතින් රීඩ් කරනවා මීටරේ නිකන් රීඩ් කරනවා ඔබන්නේ නැතුව. ඒ කියන්නේ මේ පින් එකම තමයි මේ පැත්තේ තියෙන්නේ. අනිත් එකත් ඒ විදිහම තමයි විදිහට තියෙන්නේ. ඉතින් පින් දෙක භාවිතා කරන්න මේ වැඩ කරන්නේ නැති, ඒ කියන්නේ අපි මෙහෙම නෝමල් තියෙද්දි වැඩ කරන්නේ නැති විදිහට තියෙන පින් දෙකක් තමයි ගන්න. ඒ කියන්නේ මේ දෙකොණක් අරගෙන අපිට මේක ඔබලා බලත ආන්නවට පින වැඩ කරනවා. අන්න ඒ විදිහට තමයි ප්‍රෙස් එකේදී විතරයි මේ ස්විච් එක වැඩ කරන්නේ. හරි, ඊළඟට අපි දැන් බලමු සර්කිට් එක හදාගන්නේ කොහොමද කියලා. මට මේ දෙපැත්තම අවශ්‍ය නැති නම් මම එක පැත්තක් කපලා අයින් කරනවා දෙකේම. හරි, මම එක පැත්තක් දා ගන්නවා මේ වැඩේ සඳහා දෙකේම. හරි, වට දැන් පේනවා ඇති 3.3 මෙගාඔම්ස් එක මම මේ විදිහට ස්විච් දෙක එකතු කරලා එක පැත්තක් පාස් කරගත්තා. ඉතින් මේ තව එකක් කියන්න ඕනට මේ සර්කිට් ඔයා පින්ටඩ් බෝඩ් එක ලස්සනට හදා ගන්න මම මේ කියලා දෙන විදිහට. මොකද මෙහෙම හදන්න ගිහලා ෂෝට් වෙනොත් මේ හදන එකෙන් කිසිම වැඩක් නැති වෙන නිසා. ඉතින් හරි, 3.3 මෙගාඔම්ස් එක මේ විදිහට මේ ස්විච් දෙක එකතු කරලා පාස් කරගත්තා. දැන් මම මේ MOSFET එකේ ගේට් එකට, ඒ කියන්නේ පළවෙනි පින් එකට මෙන්න මේ විදිහට මේ පැත්ත පාස් කරනවා. මේ විදිහට මෙතන පාස් කරනවා. ඊළඟට ඔයාලට පේනවා මේ 155 G මයිලක පැත්ත 155 pf. මේක මම දැන් මෙන්න මෙතනට මේ විදිහට පාස් ගන්නවා. මෙතනට මේ විදිහට පාස් ගන්නවා.
හරි ඊළඟට වට පේන ඇති 220K රෙසිස්ටර් එක වයර් එකක් මාර්ගයෙන් මම දැන් මෙන්න මේ විදිහට මේ ස්විච් එකේ ඉඳලා MOSFET එකේ මැද පින් එකට එන විදිහට මෙහෙම පාස් කරනවා. හරි ඊළඟට වට පේන ඇති 39K රෙසිස්ටර් එක මෙන්න මේක මම මෙහෙම ඉන්සුලේටර් දෙකක් දාගත්තා ෂෝට් වෙනකොට ඒක මම දැන් මේ ස්විච් එකේ ඉතිරුව තියෙන මේ පින් එකට එක කොනකුත් අනිත් කොන MOSFET එකේ සෝස් එකට කියන්නේ තුන්වෙනි පින් එකට එන විදියට මේ විදියට පාස්ස ගත්තා. මං හිතනවා පැහැදිලි ඇති කියලා වට දැන් මේ පින් කනෙක්ෂන් ටික පාස්සපු හැටි. හරි ඊළඟට තියෙන අපට LED බල්බ් වැලක් හරි මේ වගේ වෝල්ට් 12 බල්බ් වැල් වුණත් මේකට යොදා ගන්න පුළුවන්. ඊට පස්සේ වට පේනවා මේකේ මේ බල්බ් එකේ දන පැත්ත තමයි මේ රතු ඉරක් තියෙන පැත්ත. බල්බ් එකේ රින පැත්ත MOSFET එකේ ඩ්‍රේන් එකට ගැන මැද පින් එකට ඉතින් ඒක රින අවුට්පුට් එකක් තියෙන මම ඒකට මෙන්න මේ විදියට මල්බෙ රින පැත්ත පාස්ස ගත්තා. ඊට පස්සේ හරි සරලයි වට පේනවා දැන් බල්බ් එක වුණ ගත්තා. ඊට පස්සේ මෙතන දන තියෙනවා මේ MOSFET එකේ සෝස් එකට කියන්නේ තුන්වෙනි පින් එකට තමයි සප්ලයි රින දෙන්න තියෙන්නේ. මම එකට වෝල්ට් 12 බැටරියකින් තමයි දැන් සප්ලයි දෙන්නේ. ඔයාට පුළුවන් මේ වෙනුවට ට්‍රාන්ස්ෆෝමරයකින් වුණත් වෝල්ට් 12 මේකට සප්ලයි දෙන්න. ඊළඟට බල්බ් එකේ පින් එකට මේ බල්බ් එකේ දාන වයර් එකට තමයි බැටරි දාන සප්ලයි දෙන්න තියෙන මේ විදිහට. ඔයාට පේන දැන් බල්බ් එක පත් වෙලා තියෙනවා. ඔයාට පේන ඇති හිමීට අඩු වෙගෙන යන්නේ පොඩ්ඩක්වත්ම නැති වෙනකන් අඩු වෙනවා. ඉතින් ඒ වේගය වට වෙනස් කරගන්න පුළුවන් මේ කැපැසිටරි අඩුව ගත් දැම්මොත් දැන් මෙතන 684 වගේ දාලා බලන්න පුළුවන් ආට. එතකොට ටිකක් ස්පීඩ් මම හිතනවා අඩුවයි කියලා. මට මේක ගොඩක් ලස්සන වට පේනවා. දැන් මේක මේ තමයි වැඩි කරන පැත්ත. මේ විදිහට තමයි වැඩි වෙන්නේ. හරි ඊට පස්සේ මේක තමයි අඩු කරන්නේ. බොහෝම ලස්සනට හිමින් අඩු වෙලා යනවාට පේනවා. මට එක ප්‍රමාණයක් කරනම් ඒ ප්‍රමාණය නවත්තලා තියන්න පුළුවන් වට පේනවා ඇති. මේ විදියට ප්‍රෙස් කරලා ඕන ගන්න තියත හැකි. අපි ලයිට් එක ඕෆ් කරලා බලමු මෙතන. හරි ලයිට් එක ඕෆ් කරා. වැඩි කරලා බලමු. දැන් අපි ගොඩක් කෙලිය තියෙනවා. එදියට අඩුවෙලා යනවා. ඔය විදිහට අපට පුළුවන් මේක වොලියුම් කන්ට්‍රෝල් එකක් නැතම මේ විදිහට බටන් දෙකක් මාර්ගෙන් අඩු වැඩි කරගන්න. අපි දැන් මේකට ලයිට් 12 කිහිපයක් කමලා බලමු කොහොමද කියලා. හැබැයි ලයිට් ගොඩක් කමනොත් නම් මේකට හීට් සින්ක් එකක් දාන්න වෙනවා. හීට් සින්ක් එකක් දාගෙන අපි ලයිට් 12 කිහිපයක් කමලා බලමු. හරි වට පේනවා ඇති මම මේ වගේ බල්බ් වැල් වෝල්ට් 12 මීටර වඩා වැඩි ප්‍රමාණයක් වුණත් ඔයාලට මේ විදියට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ලයිට් කන්ට්‍රෝලර් එකක් මේ විදියට තමයි වැඩ කරන්නේ. ඉතින් මේකෙන් අඩු කරගන්න පුළුවන් ඕන නම් ඒ ගන්න අපිට තියා ගන්න පුළුවන් ලයිට් කන්ට්‍රෝලර් මේ විදියට අපිට ටික ටික ඕන නම් අඩු කරගන්න පුළුවන්. මේ විදිහට සමන්ට කැමති ප්‍රමාණයකට තියාගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි සරලව හදන්න පුළුවන් ලයිට් කන්ට්‍රෝල් සර්කිට් එකක්. අද මම ඔයාලට අරගෙන ආවේ සමහර විට ඔයා මේක හදලත් ඇති. ඉතින් මං හිතනවා මේ සර්කිට් එක ඔයාලට යම් දෙයකට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඒ වගේම මේ සර්කිට් එක වාගේ නදන්න යාළුවන්ටත් වටීවි කියලා හිතෙනවා නම් එයාලට බලන්න ෂෙයා කරන්න. අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් මේ වගේම අලුත් වීඩියෝ කරා ඉක්මනටම එන්නේ.